දේශපාලනයට ආපු දිලිත් ජයවීර දැන් රාජපක්ෂලා ගැන කියන කතාව ගැනයි දැන් අපි කියන්නේ යන්නේ. තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් තම වෘත්තීය හැකියාවෙන් උපරිම ලෙස යොදා ගනිමින් කටයුතු කළ බව මෞබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසා සිටියා. තමන් කළ කාර්ය වෙනුවෙන් යුද ජයග්‍රහණයෙන් පසු තමන්ට නිසි ගෞරවය ලබා දීමට එම කඳවුර අපොහොසත් වූ බවද ඔහු පවසා තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකට එක් වෙමින්. එසේ වුවද තමන් දිගින් දිගටම රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි බවද පවසන දිලිත් ජයවීර මහතා 2015 වසරේ ජනාධිපතිවරණයට පෙර පැවති සංවාදයක් අතරතුර බැසිල් රාජපක්ෂ සමග විශාල මත ගැටුමක් ඇති කරගෙන අදාළ ජනාධිපතිවරණ මෙහෙයුමෙන් ඉවත් වූ බවද සඳහන් කළා. ඊවන විට දූෂිත මැර හොරගම් කරන පාලනයක් ලෙස රාජපක්ෂ පාලනය යලි ගොඩගත නොහැකි ලෙස සමාජයේ පහළටම ඇදවැටී තිබූ බවද ඔහු මෙහිදී සඳහන් කළා. දෙරණ මාධ්‍ය ආයතනය තුල පැවති ඡන්ද විමසීමකින් පවා මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 70%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබූ බවද ඔහු එහිදී හෙළි කළා. ඒ වගේම පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතයේ හේතුවෙන් කලකිරීමට පත් පිරිසෙන් ඇතැම් කොටසක් මේවන විට මාලිමාව වටා එක් රැස් වෙමින් සිටින්නේ වෙනත් විකල්පයක් නොමැතිකම හේතුවෙන් බවත් මෞබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා කියා සිටියා. ඔහු සඳහන් කරන්නේ ඒ සඳහා විකල්පයක් ලෙස කටයුතු කිරීමටද තම නව දේශපාලන ආගමනයේ බලාපොරොත්තුවක් ඇති බවයි. හොඳයි, ඉතින් මේ දේශපාලනයට ඇවිල්ලා ඉන්න අලුත්ම චරිතය ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.